ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියඳ ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිරුමෙ ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල රජයට එරෙහිව දේශපාලන පක්ෂය සහ බහුජන සංවිධාන කොළඹදී දැවැන්ත විරුද්ධතාවයක කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතා පවත්වන්න එපායයි පොලිසිය කළ දැනුම් දීමත් නොසලකා හරි අසනීප තත්ත්වයක් හේතුවෙන් වසන්ත ජාතික රෝහලට පාස්කු නඩුවෙන් සහ ජනතා මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් වූ නඩුවකින් රේෂාඩ් බදියුදීන් නිදහස් ආහාර කාණ්ඩයේ උද්දමනය අඩු වුණත් ආහාර නොමන කාණ්ඩයේ උද්දමනය ඉහළට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත රජයේ මර්ධනයට එරෙහිව දේශපාලන පක්ෂය සහ බහුජන සංවිධාන එක්ව අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. එය ආරම්භ වුණේ කොළඹ එල්ෆිනිස්ටන් රංගහල අසලදී. මේ අතර විරෝධතාවයේ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණා. ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී ක්‍රියාපිලිවෙතට විරෝධය පළ කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ වුණා. ඒ බහුජන සංවිධාන වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්ෂ රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවන සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම විරෝධතාවයට සිය සහය පළ කරනු ලැබුවා. මරතාන එල්ෆින්ස්ටන් රංගහල අසල සිට ආරම්භ මෙම විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වායි පැමිණියේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට අපි පණිවිඩයක් දෙනවා උඹලගේ ඔය තිබෙන නීති විරෝධී නීති වලට අනපනත් වලට අපි යටපත් වෙන්නේ නැහැ අපි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවායි කියන පණිවිඩය දෙන්න තමයි අද අපි පාරට ආවේ මේ අරගලේ පීඩෙන් ජනාධිපති උන රයින් ලික්කසිංහ මහත්තයා පටන් ගන්න තියෙනවා මර්ධනය ක්‍රියාත්මක කරන්න ඒ මර්ධනය ක්‍රියාත්මක කරන්නේ මේ රටේ අවිහිංසාවාදීව මේ අරගලයට දායක වුණ අය දින 90 ේ ඩී ඕඩර් එක ගහලා ස්ථාවරව තියාගන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කඩයුතු කරපු නැත්නම් අවිහිංසාවාදී අරගලයට පාර දුන්න අය අද නිදැල්ලේ ඉන්නවා අනිත් තරුණ සියලු දෙනා අතරම කොට ගනිමින් ඉන්න අපේකට විරුද්ධයි රස්සවාදී පනත වහා ඕසි කරමු කරනු මර්ධනය නතර කරනු කියන ඉල්ලීම තමයි අපි සියලුම දේශපාලන පක්ෂ අද මෙතන ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න මේ ජනාධිපතිතුමා මේ ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ගෙනාපු වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් ඒ වගේම ඒක ගෙනාවේ එල්ටීටී ඇතුළු ත්‍රස්තවාදී බෙදුම්වාදී පිරිස වලට විරුද්ධව ඒතර ඒ ත්‍රස්තවාදී බෙදුම්වාදීන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරපු කෙනෙක් තමයි මේ ජනාධිපතිතුමා මේ පොලිස් සමිති ප්‍රකාශ කරලා තිබුණා එතුමාම කියලා තිබුණා එල්ටීටී ඇත් එක්ක එතුමාට ගණදෙනුවක් තිබුණායි කියලා 2005 දී ඉතින් එහෙම අය මේ නිරාවුද පිරිස වලට එරෙහිව ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත පාවිච්චි කිරීම තාමත්ම අභාවාචක දෙයක් කනගාටුදායක දෙයක් හරිනම් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ රට බංකොලොත් කරපු රට මංකොල්ල කාපු දේශපාලකයොත් නිලධාරීනු ඒ වගේම ඒකට දායක වෙච්ච ජාව අරංකාර පන්තියත් ඒ වෙනුවට මේ කන හඬ නගන පිරිස වලට මර්ධනය දියත් කිරීමට එරෙහිවයි
අපි පාරට බහැලා තියෙනවා. රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට අපි මේ නිරන්තරයෙන් කිව්ව මේ රාජමර්ධනය නවත්තන්න කියලා. ඒත් ඒක වුණ නදත් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. ඒ අනුව අපිටත් උදේම ලියුම් ආවා පොලිසිය මේ වැඩේට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ කෙසේ වෙතත් මම මීට මාස ගාණක තිස්ස ඉඳන් කියනවා රනිල් රාජපක්ෂගේ අවසානයේ සනිටුහන් වෙන්නේ ඔක්තෝබර් අන්තිම නොවැම්බර් මුල කියලා. ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙනකොට රනිල් රාජපක්ෂරත් ගෝඨාභයට වගේම ඔක්කොම දාලා යන්න වෙනවා. ඒකට හේතු වෙන හේතුවක් හිතන වෙයි. අරගලයට සම්බන්ධ වෙලා රටේ ජනතාවගේ මේ ආයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ආදරය අරගලයක් පටන් ගත්ත මිනිසුන්ට මේ විදිහට අනවශ්‍ය විදිහට මර්ධනය දියත් කිරීම තමයි ඒකට හේතුව. ඒ අනුව තමයි සියලු පක්ෂ දෙකක් වෙලා ආණ්ඩුව ගෙන යන මේ මර්ධනයටම දේශපාලන පක්ෂ බහුජන සංවිධාන වෘත්තීය සමිති ඒකාබද්ධව කරන අරගලයක් අපි ආණ්ඩුවගෙන වහාම මර්ධනය නවත්තන්න කියන කාරණාව අපි දැඩිව කියනවා. මර්ධනය නතර කරනතුරු අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා. ත්‍රස්තවාදී වැළකීමේ පනත අහෝසි කරනතුරු අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා කියලා කියනවා. මෙම විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වා පැමිණි ගමනේදී එවට ප්‍රදේශ කිහිපයක දැඩි වරත වාහන තදබදයක්ද ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව මේ රටේ ජනමතයට ගරු කරන්න ආදරණීය පොලිස් නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා පොලිස් නිලධාරීන් කියනවා පාර්ලිමේන්තු අපේ මේ අරමුණ ඉස්සපත් කරගන්නට සාමකාමී අරගලය ඉස්සපත් කරගන්නට අපි අවස්ථාව ලබා දෙන්නට විරෝධතාවයේ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානින් පිටව යන අයරෝ දක්නට ලැබුණා. අපි අදහස් කරේ එල්ෆින්ස්ටන් සිට කොටුව දක්වා යන්නට. නමුත් අද මේ ස්ථානයෙන් අපි නීතිගරුකව යුක්තිගරුකව తాවකාලිකව නතර වෙනවා. හැබැයි හැමෝම අවබෝධ කරගන්න මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරන ගමනේ උන්චි පළවෙනි පියවරක් පමණයි. අද අපි මේ තැබුවේ අපි ඕනම වෙලාවක ඕනම දෙයකට උන්දේට බයිනේට්ටුවට බෝම්බේට කඩුවට කිලිසෙද අපි මූණ දෙන්න ලෑස්ති. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව පවතින නඩුවෙන් ඔහු නිදහස් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනේ. මේ අතර 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුවකින්ද රිෂාඩ් බදියුද්දීන් නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. එම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවටද පත් වූ අතර මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යලි කැඳවනු ලැබුවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේදී නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
එහිදී ඔවුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ රිෂාඩ් බදිවුදීන්ට එරෙහිව පවතින මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ රිෂාඩ් බදිවුදීන්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් නිදහස් කරන ලෙසටයි නියෝග කළේ. මේ අතර මහජන මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන්ට චෝදනා එල්ල වුණා. 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වූ ප්‍රවාහණය කිරීමට ලංගම බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් උයි රිෂාඩ් බදිවුදීන්ට චෝදනා එල්ල වුණේ. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුවෙන්ද රිෂාඩ් බදිවුදීන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා. නීතිපතිවරයාගේ උපදෙස් අනුව රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නියෝග කළේ. ජනාධිපති ඡන්දේ දිනන්න ඕනනේ කියලා බොරු චෝදනාවක් එල්ල කරා. පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක මාවත් ඒ වගේම මුස්ලිම් සමාජයත් සම්මත කරගෙන ඡන්ද දින්නා. ඡන්ද දින්නට පසුව ආයි මාව අරගෙන ගිහිල්ලා පීටියටදී හිරේ දෙම්මා. මාස 7කට වැඩි කාලයක් මම හිරේ හිටියා. ඒ ඔක්කොම අමුලික බොරු චෝදනාවක් කියලා මම පාර්ලිමේන්තුවත් නිතරම කිව්වා. අද උසාවියේදී ඒක ඔප්පුණා. ඉදිරියේ මොකද්ද ඔබතුමා කරන්න දැන්? දැන් ආනයිනික තිරිගුපිටි කිලෝක මිල අඩු වී තිබෙනවා. නමුත් විවිධ සංගම්වල තීන්දු තීරණවලට අනුව ආපන ශාලාවල ආහාර මිල ගණන් තමන්ට අඩු කළ නොහැකි බවට ආපන ශාලා හිමියන් චෝදනා කරනවා. කවුරු කොහොම චෝදනා කළත් මේ විකිණෙන බේකරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනවලට සම්මත මිලක් නැහැ. නිසි ප්‍රමිතියකුත් නැහැ. ආනයිනික තිරුඟු පිටිවල මිල අඩු වුණා. ඒ සමගම බේකරි හිමියන්ගේ සංගමය පාන් නැතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් ආපන ශාලා හිමියන්ගේ සංගමයත් රෝල්ස් පරාටා බිත්තර රොටි ඇතුළු ආපන ශාලාවල ආහාර වර්ග කිහිපයකම මිල රුපියල් 10කින් අඩු කරන බවට මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. ඒ අතර මෙම මිල අඩු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කළා. විවිධ සංගම් තිරඟු පිටිවල ආහාරවල මිල අඩු කිරීම ගැන මාධ්‍ය හමුවේ උජාරුවෙන් කතා කළත් ප්‍රායෝගිකව එම මිල අඩු කිරීමේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආපන ශාලා ඇතුළු වෙළඳ සල්වල විකිණෙන පාන් ඇතුළු ආහාර පානවලට සම්මත මිලක් නැහැ. ඒවා විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා. මාළු පාන් ගෙඩියම ගත්තොත් ආපන ශාලා කිහිපයක විකිණෙන්නේ එක එක මිල ගණන් වලට. එක් ආපන ශාලාවක රුපියල් 180ක මුදලකට අලෙවිවන මාළු පාන් ගෙඩිය තවත් ආපන ශාලාවක විකිණෙන්නේ රුපියල් 130ක මුදලකටයි. එම මාළු පාන් ගෙඩියම සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ ආපන ශාලාවක රුපියල් 80ක මුදලකට විකිණෙනවා. මේ මාළු පාන් ගෙඩිය අපි මිලදී ගත්තේ සාමාන්‍ය වෙළඳ සැලකින්. මිල රුපියල් 80යි. ඇතුළත තිබෙන මිශ්‍රණයයි මේ. ප්‍රමිතිය හා මිල විවිධයි. සම්මත මිලක් නැහැ, නිසි ප්‍රමිතියක් නැහැ. කොහොමුණත් ඕනෑම බේකරි නිෂ්පාදනයක එක් ද්‍රව්‍යයක් පමණක් සුළු මුදලකින් අඩු වන විට අදාළ ආහාර වර්ගයේ ඊට සාපේක්ෂව තමන්ට අඩු කළ නොහැකි බවයි ආපන ශාලා හිමිකරුවන් පවසන්නේ. ඒගොල්ලෝ කිව්වට ඒ ගන්න පිටිත් නැහැ ගන්න. සාහනයක් දෙන්න බෑ, දෙන්න පුළුවන් නම් සාහනයක් දෙනවා. ඒක නම් අපිට පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. අනිත් දේවල් නම් අපිට අඩු කරන්න ගොඩක් අමාරුයි. පිටි වලින් එන කෑම ගොඩක් අමාරුයි. හැමදේම වැඩිනේ. අල්ල ලූණු ගෙඩිය පටන් වැඩි. එකක් අඩු කරලා අපිට කියනවා අරක අඩු කරන්න කියලා. කොහොමද අඩු කරන්නේ? පාන් පිටිත් ගණන් වැඩිනේ. අඩු කරාට අපිට ලැබෙන්නේ නැහැ. මේ විදිහට අඩුවට හම්බෙන්නේ නැහැ කිව්වට. සාමාන්‍යයෙන් තියා දැනෙන්න අඩු කරන්න ඕනේ. ඉතින් රුපියල් 10ක් 20ක් වගේ අඩු කරලා ඉතින් දැනෙන්නේ නැහැ ඉතින් ඒක. ඇත්තටම ඉතින් අඩු කරන දයක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. අපිත් කැමති අඩු කරන්න. අපිටත් ඕන අඩු කරන්න තමයි. එහෙම නැතුනොත් ඉතින් අපිට මේ කරගෙන යන්න බෑ ඇත්තටම. මේ අමාරුයි ඉතින් ඇත්තටම ඉතින් මේලා අඩු කරලා දැන් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ඔක්තෝබර් මාසයේ උද්ධමනය අඩු වී තිබෙනවා. උද්ධමනය අඩුවත් ඉන් බහණ්ඩ මිල ගණන් ඉතා ඉක්මනින් පහත වැටීමක් අපේක්ෂා කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ පවසනවා. මෙරට මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාස පැවතියේ 69.8ක් ලෙසයි. එය ඔක්තෝබර් මාසයේ 66ක් ලෙස අඩු වී තිබෙනවා. මේ අනුව ආහාර කාණ්ඩයේ මිල පහත වැටී ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකෙහි සඳහන් ව ඇත්තේ. එහිදී නැවුම්, මස්, කරවල සහ සහල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බවයි සඳහන් වන්නේ. නමුත් ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ජංගම දුරකථන රෙදිපිලි, පාවහන්, ජංගම දුරකථන ගාස්තු, ආපන ශාලා
ශාලා සහ හෝටල් ගාස්තු මීට අයත් කෙසේ නමුත් වාර්ෂික සාමාන්‍ය උද්දමනය සැප්තැම්බර් වලට වඩා ඔක්තෝබර් වල ඉහළ ගොස් තිබෙනවා. එය සැප්තැම්බර් මාසයේ 33.4ක් වූ අතර ඔක්තෝබර් මාසයේ 33.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වන්නේ. උද්දමනය පහළ ගියද බාණ්ඩ මිල ගණන් ශීඝ්‍ර ලෙස අඩුවීමක් ඉන් අපේක්ෂා කළ නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසන්නේ. සැප්තැම්බර් මාසයට සාපේක්ෂව උද්දමනය සුළු වශයෙන් අඩුවීමක් වාර්තා වෙනවා. මේකෙන් අපිට අදහස් කරන්න බෑ නැවත මිල ගණන් ශීඝ්‍රව අඩුවීමක් ඉදිරි කාලය තුලත් වෙයි කියලා. නමුත් රජය ගෙන යන මූල්‍ය ප්‍රතිපත්තිය තුල අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව මිල ගණන් වල අඩුවීමක් පෙන්නුම් කරන්න. ඒ කොහොම වුණත් රටේ පවතින මේ ස්ථාවර දේශපාලන සහ සමාජ වාතාවරණය ඉතාම වැදගත් වෙනවා. එහිඳ රටේ අඛණ්ඩව මෙම ස්ථාවරත්වය පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වේවි ලබන වර්ෂය අවසාන වෙද්දී නැවතත් රටේ ආර්ථිකයේ යම් ශක්තිමත්භාවයක් ඇති කිරීමට අවශ්‍ය මූලික පදනම යොදන්න. මට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ මේ පවතින ආර්ථික අර්බුදය දැන් අවසානයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින මේ ආර්ථික අවපාතය තම අවසාන නැහැ. 2023 අවුරුද්දේ ලෝක ආර්ථික අර්බුදයේ පසුබෑමක් මේ වෙනකොටම පුරෝකථනය කරලා තියෙනවා. ඒ වගේම උද්දමනයත් බොහෝ රටවල් වලට දැඩි බලපෑමක් ඇති වෙමින් පවතින. අපි බලාපොරොත්තු වෙනවා නැවත ආර්ථිකයේ ස්ථාවර වීම ආරම්භ වුවහම ක්‍රමානුකූලව දැනට පවතින නීති රීති ආර්ථිකයට පසුබෑමක් ඇති නොවෙන්න ලිහිල් කරන්න. කෙසේ වෙතත් 1960 වර්ෂයේදී රුපියල් 100ක් වූ බාණ්ඩයක් 2022 වර්ෂයේ ආරම්භයේදී රුපියල් 11692.64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. World Data වෙබ් අඩවිය සඳහන් කළේ 1960 සිට 2021 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්දමන අනුපාතය වසරකට 8.3ක් ලෙස වාර්තා වන බවයි. මේ අතර ආනයනය කරනු ලබන ආහාර වර්ග කීපයක් සහ සබන් සඳහා උපරිම මිලක් සඳහන් කළ යුතු බව සඳහන් කරමින් ගැසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රස කැවිලි, චොක්ලට්, බිස්කට් සහ කේක් අදාළ ආහාර වර්ග අතර අයත් වනවා. මෙම ගැසට් නිවේදනය ඊයේ සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ දැනට පවතින කම්පන තත්ත්වය ඉදිරි වසර 10ක කාලයක් දක්වා බලපානු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඒ ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් ලක්ෂ 30ට තිබිච්ච දරිද්‍රතාවය ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් කියලා හොඳටම කරලා ලෝකයේ එහෙම කරලා දැන් මේ ඒ කට්ටියම ඇවිල්ලා වාඩි වෙලා ඒ කට්ටිය කියනවා දැන් අපි ලංකාවට කෙටි කාලීන මධ්‍ය කාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙල දැන් අපේ ජනාධිපතිවරයා යටතේ අපි හදනවා ඉදිරිපත් කරනවා කියලා දැන් නැගිටින්න ආය හදනවා. හැබැයි මම ඒ කට්ටිය හැමෝටම කියනවා මේ කරුණාකරලා IPS එකේ පොත කියවන්න කියලා. මේක කියනවා මේ මං කෙටියෙන් කියන්න මේ ලංකාවේ මේ තිබිච්ච ආණ්ඩුව කෙරේ ලංකාවේ මේ සර්වාර්ථික කම්පනයන් කල්පනාකරණය කරනවා වෙනුවට ඒ කම්පන වැඩි කරන්න ප්‍රතිපත්ති ගත්තයි කියලා මේ ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික විද්‍යා විශ්ලේෂකයෝ කියන්නේ. මේක කියනවා වළක්වා ගත හැකි ප්‍රතිපත්තිමය වැරදිවල ප්‍රමාණය අවුරුදු ගානකට අපිට දැනගන්න බැරි වෙයි කියලා. සාමාන්‍යයෙන් මේ වගේ අර්බුදයකට ගියාම අවුරුදු 10ක් විතර වෙනකන් විද්‍යාත්මක බලපෑම් වලට භාජනය වෙනවා. හැබැයි උන් කියන කිසි විදිහට ඒක අතිවිශාල වෙයි කියලා. අද ශ්‍රී ලංකාව අත්තම අපේ විදේශ සංචිතයේ තත්ත්වය ගත්තම තාමත් තම අවදානම් තැනක අපේ විදේශ සංචිත තියෙන බව වාර්තා වෙනවා. මහා බැංකුව විසින් දැන් වෙනකොට දේශීය බැංකුවලට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය ලබා දෙන්න බැරි තත්ත්වයක් තියෙන අතර දැනට ණයවර ලිපි නිකුත් කරපු ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැති බව තමයි දේශීය බැංකුව දැනට වාර්තා කරන්නේ. මිලියන 9.6ක පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. 2020 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය ගන්න ඉස්සර ලක්ෂ 30ක්වත් හිටියේ නැ දරිද්‍රතාව කාණ්ඩයම. ඒක ලක්ෂ 96කට වැඩි වෙලා තියෙනවා. ළඟදී තේ කර්මාන්ත කරුවන් හිමියන්ගේ රැස්වීමක කතාවක් කරලා ජනාධිපතිතුමා කියනවා ඒ රැස්වීමේදී ටයිටැනික් නැව ගිලිනකොට තමයි එතුමා ඒ වගේ තත්ත්වයක තමයි මේ රට බාරගත්තේ කියලා. ජනාධිපතිතුමාට අපි කියන්නේ එතුමාගේ ඇමතිලා මේ ගිලන නැවේ නැව ගිලුණත් බෑන්චූන් කියන මට්ටමින් හැසිරෙන නිසා තමයි මේ ප්‍රශ්නය තාමත් හරියට ඔළුවට අරගෙන විසඳන්නට කටයුතු කරන්නේ නැත්තේ. තාව අපිට අහන්න ලැබේ තව සතියකින් විතර. නමුත් දැනට විසර්ජන පනත
පනතක් ඉදිරිපත් කරලා තිනවා. දැන් මේ විසර්ජන පනතේ බලුවාම මුළු වියදම වැඩි වෙනවා 20යි 23 දී. එතකොට ඒක 125කින් විතර වැඩි වෙනවා කියලා කිව්වොත් ඒකේ වැඩි ප්‍රමාණයක් යනවා පොලියට. නමුත් ප්‍රාග්ධනියටත් 30ක විතර වියදම් තියෙනවා. ඒක අපිට කල්පනා කරන්න වෙනවා මේ වෙලාවේදී ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මොකටද? පාර හදන්න ඉස්සලා, ගොඩනැගිල්ල හදන්න ඉස්සලා මිනිස්සු ජීවත් කරලා ඉන්න වෙනවා. රට තුල මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතිනවා. ඖෂධ හිඟේ වගේම ඖෂධ මිල වැඩිවීම බලපාන්නේ අහිංසක මිනිසුන්ට. ඖෂධ හිඟයක් පවතින වේලාවක රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් විනාශ කිරීමට නුවරඑළිය මහරෝහල පියවරගෙන ඇති පුවතක් අපට වාර්තා වුණා. රට තුල දැඩි ඖෂධ හිඟයක් පවතිනවා. ඒ විතරක් නෙවෙයි තිබෙන ඖෂධ වලත් මිල 3-4 ගුණයකින් වැඩි. සෞඛ්‍ය ශාස්ත්‍රයේම දැන් බරපතල අවධානමකයි තියෙන්නේ. බොහොමයක් බෙහෙත් මේ වෙද්දි රජයේ රෝහල්වල නැහැ. ඇත්තම කිව්වොත් මේ වෙද්දි නිදහස් සෞඛ්‍යයක් ලංකාවේ නැති බව පැහැදිලි. රටේ නිදහස් සෞඛ්‍ය හිස් කෝම්බයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසනවා. සෞඛ්‍ය සේවාව මේ වෙනකොටත් 50%කට වඩා විකිණිලා ඉවරයි. මේ වෙනකොට පරීක්ෂණ ගත්තාම පරීක්ෂණ වලින් 50%ක් විතර කෙරෙන්නේ නැහැ. ශල්‍ය කර්ම ගත්තාම ඒවා පොත්වල, ලේඛනවල, පෝලිං වල තමයි තියෙන්නේ. ඕනෑම රෝහලකට ගියොත් සමන්ට හම්බ වෙන ඖෂධ වලින් අඩුම ගානේ 50%ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න ඕනේ. දහස් සෞඛ්‍ය සේවාව මේ වෙනකොටත් කෝම්බයක් එහෙම නැත්නම් හිස් අවකාශයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. නමට නිදහස් අනිවාර්යයෙන්ම 150ක් මිනිසු සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අති වියදම් කරනවා. එක පැත්තකින් මිනිසු බදු ගෙවනවා සෞඛ්‍ය සේවාව නඩත්තු කරන්න. ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සෞඛ්‍ය සේවාව අඩාල වෙන්න දීලා තියෙන මුදල් නැති නිසා නෙවෙයි. අපේ රටේ සෞඛ්‍ය සේවාව දවසින් දවස වැටෙන කලමනාකරණයේ සහ මේ තියෙන සම්පත් ටික හරියට ප්‍රයෝජනයට ගන්න නැති එකේ ගැටලුවක් එක්ක වගකීතු මාධ්‍යයක් විදිහට අපි සෑම විටම රටේ පවතින මේ ඖෂධ හිඟය ගැන නිරන්තරයෙන් වාර්තා කළා. Tamange කණකර බඩු ඉඩම් පවා උගස් කරලා බේත් ටික කොහොම හරි ගන්න ඕනම මිනිස්සෙක් කටයුතු කරන්නේ දෙපාරක් නොහි තමයි. සමහර අම්මල තාත්තලා Tamange දරුවට බේත් ටික හොයා ගන්න ෆාමසියක් ගානේ ඇවිදිනවා. අප ඊයේත් වාර්තා කළ අපේක්ෂා රෝහලේ ඛේදනීය තත්ත්වය ගැන. අපේක්ෂා රෝහලේ දැන් බෙහෙත් බොහොමයක් හිඟයි. දවසක් හරි ජීවත් වෙන්න හීන දකින ඒ අහිංසක ජීවිත මේ පෙත්ති අසර ඇතම් සෞඛ්‍ය නිලධාරීන් නම් කියන්නේ රටේ පවතින ඖෂධ හිඟය තවම රෝගී ජීවිතවලට බලපාලා නැහැ කියලයි. ප්‍රශ්නය ගැන දැනෙන්න නම් පොළවේ පය ගහලා බලන්නම ඕන කියලා අපේ බලධාරීන්ට මතක් කරනවා. රටේ මේ පෙති දැඩි ඖෂධ හිඟයක් පවතිද්දී නුවරඑළිය මහරෝහලේ කල්ලිකුත්තු ලක්ෂ ගණනක් වටිනා ඖෂධ වර්ග තොගයක් විනාශ කිරීමට අදාළ බලධාරීන් පියවරගෙන ඇති පුවතක් අපට අද වාර්තා වුණා. ඒ අනුව අදාළ ඖෂධ තොගය තලවකැලේ ලිදුල නගර සභාවට බාර දී තිබෙනවා. මෙම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. එම ඖෂධ අතර ප්‍රතිජීවක ඖෂධ කුඩා ළමුන්ගේ රෝග සඳහා නිකුත් කරන ඖෂධ වර්ග රසක්ම තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම ඇමොක්සිලින් ඇතුළු ඖෂධ වර්ග රසක්ම කල්ලිකුත් වී තිබෙන බවයි අපට වාර්තා වුණේ. භූමිතල් නැතිකම හේතුවෙන් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එම ඖෂධ තොගය විනාශ කිරීමට හැකි වී නැහැ. මේ වෙන විට මෙම ඖෂධ සහ අදාළ අපද්‍රව්‍ය තලවකැලේ කැලිකසල අංගණයේ ගොඩගසා තිබෙන බවයි නගර සභාවේ සභාපති අප වාර්තාකරුට පවසා ඇත්තේ. මේ අතර ඔමාන් රජයේ ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල්ල වෙත ප්‍රදානය කර තිබෙනවා. හෘද රෝග, අධිරුධිර පීඩනය, ආතරයිටිස්, පේරුපිලිකා, ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස ඔමාන් රජයේ ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා. මේ අතර මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය රුපියල් මිලියන 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් කටාර් රාජ්‍ය ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල්ලට මෙම වෛද්‍ය උපකරණ $1.5 billion. ඉන්දියාවේ හසීරා වරායේ සිටයි එක්ස්ප්‍රෙස් පර්ල් නැව ලංකාවට ආවේ. එහි බහලුම් 1486ක් පමණ තිබුණා. අපේ කොළඹ වරායට නාවක සැතපුම් 9.5ක් දුරින් මේ නැව ගිනිගත්තා. ගින්න නිවා දැමුවත් නැව මුහුදුපත් වීම වළක්වා ගන්නට බැරි වුණා.
මෙය ලෝක ඉතිහාසයේම අතිශය දරුණු සමුත්‍රීය අනතුරක් ලෙසයි සලකනු ලබන්නේ. ඊට හේතුව මෙම නැවෙහි ඇත්තේ අතිශය දරුණු ප්‍රතිඵල අත්කර දිය හැකි රසායනික ද්‍රව්‍යයයි. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් මෙහි ඇති බව වාර්තා වනවා. විවිධ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් පෙතිහෙවත් කුඩා ප්ලාස්ටික් බෝලද ඇතුළත්ව මුහුදු පතුලේ ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,000ක්. මේවා ගොඩ ගත යුතුව තිබෙනවා. එසේම අපේ මහ මුහුදට වෙරළට සිදු වූ හානිය සේම සිදු විය හැකි හානි වලින්ද පේරා ගත යුතුයි. දල වශයෙන් අපට සිදු ඇති හානිය ඇමරිකානු ඩොලර් බිලියන 6ක්වත් විය යුතුයි. එහෙත් අදටත් මේ පිළිබඳව තක්සේරුවක් කරන්නට බලධාරීන් පියවර ගෙන නැහැ. මේ ඒ පිළිබඳව කතා කළ පරිසරවේදී නයනක රංවැල්ල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන බව අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා. චීන සමාගමක් සමග ඇත්තට මේ සමාගමට වඩා ලෝකයේ මේ සම්බන්ධයෙන් ප්‍රවීණතම සමාගම ලෙස හඳුන්වන්නේ සුමිත් කියලා සමාගමක්. ඉතින් මම හිතන්නේ එවැනි සමාගමකට බාර නොදී ඒ තාක්ෂණය නැති වෙනත් සමාගමකට බාර දීම හරහා ඉතාම හානිකර දෙයක් අපේ මුහුදට නැවතත් වෙන්න පුළුවන් කියලා. මොකද මේකේ ඇතුළත නයිට්‍රික් අම්ලය වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය ගණනාවක් ඒ වගේම තවත් ප්ලාස්ටික් පෙලට්ස් ගණනාවක් මේක තුල තිබීමේ අවදානම තියෙනවා. ඒ වගේ මේක එක තැනක නෙමෙයි තියෙන්නේ. මේක මේ වන විට කිලෝමීටර් කීපයක වපසරියකට රළත් එක්ක ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ IMF එක හරහා ඩොලර් බිලියන ඇත්තටම 2ක් 3ක් 4ක් වගේ ගාණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ වන්දියෙන් පමණක් ඩොලර් බිලියන 6කට යහගිය මුදලක් අය කරගැනීමේ හැකියාව තිබුණා. මොකද මේක ලෝකේ මෙතෙක් කල සිදුවෙච්ච භයානකම රසායනික සමුද්‍ර අනතුර හේතුවෙන්. ඉතින් හැබැයි මේ වන විට මේ වන්දි මුදල පිල්ලි යන තත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වෙනුවට මේක සම්පූර්ණයෙන්ම දැනගෙන වංචනිකව සකස් කරගත්ත කණ්ඩායමක් එක්ක බෙදා ගැනීමේ ප්‍රයත්නයක් තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. අපිට අවධාරණය කරන්න තියෙන්නේ මේ රටේ දැනටත් සාගර ජීවීන් ලක්ෂ ගාණක් මිය ගියා. මේ බහලුම් වැරදි ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමේදී නැවතත් සාගරයට එවැනි හානියක් වෙන්න තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ රටේ මන්ද පෝෂණය වැඩි වෙන්න බලපව ප්‍රධාන කාරණයක් තමයි කුඩා මසුන් ආහාරයට ගැනීමට නොහැකි වීම. ඒක සිද්ධ වුණත් මේ එක්සල්ෆයල් අනතුර හන්දා. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා නිවැරදිව අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනට මුහුදු පතුලේ ඇති ප්ලාස්ටික් අවම වශයෙන් අවුරුදු 500ක්වත් පවතිනවා. මෙම ප්ලාස්ටික් මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත්වී මත්ස්‍ය ආහාර ඔස්සේ අපේ සිරුරට එක්විය හැකි. අනාගතයේදී එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරනු ඇති බවයි විද්‍යාඥයා මතය. සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. එහෙත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ පාරිභෝගිකින්ට ප්‍රමාණවත් තරම් ගෑස් රට තුල ඇති බවයි. ගෑස් මිල සංශෝධන ඉදිරියේදී සිදු වුවත් එය අඩුවනවාද වැඩිවනවාද යන්න කිව නොහැකි බවද සභාපතිවරයා පැවසුවා. එළඹෙන පස්වනදා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමක් සිදුවන බවට ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එහි මිල ගණන් අඩුවේද වැඩිවේද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මොදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් පසුගිය 24 වනදා පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසුවේ ගෑස් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ලෝක වෙළඳපොලේ ගෑස් වල මිල උච්චාවචනයන්ට අනුකූලව නොවැම්බර් මාසයේ මුල් සතියේ අපිට ගෑස් මිල අඩුවෙන ප්‍රවණතාවයක් තමයි දකින්. මේ අතර සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟ බවට තොරතුරු වාර්තා වනවා. ඇතැම් අලවි නියෝජිතයින් ගෑස් මිල සංශෝධනය වනතුරු ගෑස් සංගවා සිටින බවටයි ජනතාව චෝදනා කරන්නේ. මිල සංශෝධනයෙන් ගෑස් මිල වෙනස් වෙන්න පුළුවන් කෝ වෙනස් වෙනවා කියන්නේ කොහොමවත් ඉස්සර වැඩි වෙන කතාවක් තමයි කිව්වේ ගොඩක් දුරට. ඉතින් අඩු වෙන කතාවක් නැහැ. එහෙනම් මේ ගෑස් දැන් ගන්න ගියාම හිඟයි. හඩෙන් කිව්වා එනවා කියලා දිනයක් නම් කිව්වේ නැහැ. ගෑස් නැහැ. ඉතින් ටැංකියු සෑන බැරින්ද මේ ආවිසලා බල්ල යන්න කියලා. නැහැ. ඉතින් කොහොමද ගන්න ගෑස්? මේ අපට මේ ගෑස් නැහැ. සමතනම තිනුවේ කියන හැබැයි ගේන්න ගියාම ගෑස් නැහැ. මේ හයවෙන්ද තමයි එනවා කියලා කියන්නේ කොහොමද දන්නේ නැහැ. ඉතින් හරියට විස්තර හොයාගන්න නැහැ. දැනට නැහැ හොයාගන්න. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වරදින් තමයි මේක වෙලා තියෙන්නේ. මොකද ගෑස් මිල අඩු වෙන ඉස්සර ඒගොල්ලෝ කිව්වා ගෑස් අඩු වෙනවා කියලා. ඒකinda දැන් ඩීලර් මේ පැත්තින්නේ ඩීලර් ගෑස් ගේන්නේ නැහැ. ගෑස් එක ගේන්නේ නැතුව අපිට බෙදන්න. දැන් අපිට සතියකින් ගෑස් බෙදලා නැහැ. ඊයේ විතරක් ටැංකිය 10ක් දාලා ගියා. ඕක තමයි කතන්දරේ. ඒන අර්බුදයේ තමයි මේගොල්ල මිල අඩු කරන්න ඉස්සෙල්ලා අඩු වෙනවා කිව්වා. ඒකinda අරගොල්ල බයට බඩු ගේන. ඒකෙන් හෝටල් ඔක්කොම ඉවරයි. දැන් අපි තොග කඩ කරන්න අපිට අපේ බිස්නස් උත් ඉවරයි. රෑ 12ට අද රෑ 12 ඉඳන් ගෑස් වැඩි කියනවා. අඩු කරනකොට කෙකරක ගා මාස ගණන් අඩු කරනවා. ඒතකොට මිනිසුන්ට තියෙන ගෑස් ටිකක් නැති වෙනවා. මිනිසුන්ට හරින් දෙපේන වැඩි කරනකොට ඕකට නැහැ.
කෙසේ නමුත් රටට ප්‍රමාණවත් පරිදි ගෑස් තොග දිනපතා නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ඒ අනුව දිනකට සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කළා. මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැති බවටද ජනතාව මැසි විලි නගනවා. මේ ප්‍රශ්නේ තමයි ඉතින් ආයෙමත් අපිට පොලිමට යන්න වෙයිද කියලා බයක් තමයි තියෙන්නේ. ඉතින් දවසයක් නෑ පෙට්‍රල්. අපි දැන් පොඩ පොඩ උළුස්සන් යනකොට ආයෙ මේ වගේ ප්‍රශ්නයක් වුණාම මොනවද කරන්නේ? පෙට්‍රල් නෑනේ මේ පෙට්‍රල් බින්ද තමයි වැඩට යන්න ඕනේ වැඩට යන්න බැරිනවා. මේ අතර බලශක්ති අමාත්‍යවරයා චීනෙන් ඩීසල් බලාපොරොත්තු වන බවට විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් චීනය පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ. එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් මාස අතරතුර නැවගත කිරීම සිදුවන බවද තානාපති කාර්යාලය පවසනවා. කෘෂිකාර්මික ධීවර ඇතුළු වඩාත්ම පීඩාවට පත්ව සිටින ශ්‍රේෂ්ඨවල ජීවනෝපාය නංවාලීම සඳහා එම ඉන්ධන යොදා ගැනීමටයි නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 6 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පැවති වැඩසටහනකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පක්ෂය නවීකරණය කරන බවයි. අපි විශ්වාස කරනවා අපි නවීකරණය විය යුතුයි. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඔස්සේ යන දේශපාලන පක්ෂයක් විදියට අපි මෙරටේ ජනතාවගේ ගැටලු හඳුනගෙන කාලානුරූපව පක්ෂය නවීකරණය කරගත යුතුයි. දේශපාලනයේ හැමතිස්සෙම හැමදෑම ජයග්‍රහණ වගේම නෙවෙයි පරාජයන් වලටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. යම් පසුබෑම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල මැතිවරණ වලින් ආණ්ඩු වෙනස් කළ යුතුයි කියන දැඩි විශ්වාසය අපි ඉන්නේ. ඒ හින්දා ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් කඩු කිනිසි ගිනි තැබීම් වෙඩි තැබීම් වලින් මේ රටේ රාජ්‍ය පාලනය ලබාගත නොහැකි කියන විශ්වාසින දේශපාලන කණ්ඩායමක් විදියට අපි ඉදිරියේ ඒ නවීකරණය වෙන ගමන තුල ඔබත් සමග පක්ෂයක් විදියට ශක්තිමත් විදියට යන්න බලාපොරොත්තු වෙන අපේ නායකයා මහින්ද රාජපක්ෂ එවැගේම මේ පක්ෂය නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදය වගේම අපත් දෙක්ක අපේ අමාරු කාලේ සහ බලේ තියෙනකොට වඩා බලේ නැතිකොට අපිත් දෙක්කින් අපේ පාක්ෂිකයෝ රැකගෙන අපි ඉදිරියට යන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මේ දවන්ත ජයග්‍රහණ අපට ශක්තිවන්තව ජයග්‍රහණ කර ගැනීම සඳහා අපිට මේ ශක්තිය ලබා දුන්නේ මේ රටේ ජනතාව. යම් යම් අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා සහ නොයෙකුත් කුමන්ත්‍රණ බලවේග වලින් ඒ ආණ්ඩුව අපිට අහිමි වූ තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ 6 වසරක් ගත වෙනකොට ඊළඟ වසරට පාතබන අපි පක්ෂය ග්‍රාම සේවා මට්ටමින් පටන් අරගෙන ආසන මට්ටමින් පටන් අරගෙන දිස්ත්‍රික් මට්ටමින් පටන් අරගෙන ජාතික මට්ටම දක්වා එන ශක්තිමත් වැඩපිළිවෙල ශක්තිමත් කරමින් පක්ෂයේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපේ පක්ෂය කවදාකවත් ලේ තැවරිලා නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවට අයිතියක් තියෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු නැති කරන්න. හැබැයි ඒක ඡන්ද බලේ. එම නැත්තුව ප්‍රචණ්ඩත්වයෙන් එම නැත්තම් වෙනත් ක්‍රමවේදයකින් ආණ්ඩු පළවා හරින්න උත්සාහ කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි, ඒක ත්‍රස්තවාදී හැටියට තමයි අපි පක්ෂයක් හැටියට දකින්නේ. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනී ප්‍රියමාලිට සහාය දැක් වූ හිමිනමක් ඇතුළු දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකපිට අතරංගුටගත් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අතරංගුටපත් උන්වහන්සේ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත්තේ. තිලිනි ප්‍රියමාලිගේ ව්‍යාපාර සඳහා ආයෝජකීන් සොයා දීම යන චෝදනාවයි සිරිසුමන හිමියන් වෙත එල්ල වී ඇත්තේ. මේ අතර තිලිනි ප්‍රියමාලිගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර සහ අදාළ ව්‍යාපාරවලට අයත් සමාගමක අධ්‍යක්ෂකවරයෙකු බව පැවසෙන කසුන් පෙරේරා නැමැත්තාද ලබන 16 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ. මේ අතර තිලිනි ප්‍රියමාලි සමග ගනුදෙනු සිදු කළ බව පැවසෙන කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ තවත් දෙදෙනෙකු හට යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.